අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් කොන්න ඉතින් වෙනද වගේම අදත් මේ අපි ආරම්භ කරන්න හදන්නේ යූත් ආට් බීට් ඉතින් ලංකාවේ ඉන්න දක්ෂ නිර්මාණකරුවන් නිර්මාණ ශිල්පීන් මේ හැමෝටම ඔවුන්ගේ දක්ෂතාවයන් රටටම පෙන්වන්න පුළුවන් ලංකාවේ එකම රූපවාහිනිය වෙනසන තමයි යූත් ආට් බීට් කියන්නේ ඉතින් අදත් අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා කඩවසම් තරුණෙක් ඒ වගේම දක්ෂ සංගීත ශිල්පියෙක් සහවාදන ශිල්පියෙක් ඉතින් ඔව්ව අඳුන්නලා දෙන්න කලින් මම කැමති සුබ සන්ධ්‍යාවක් කියන්න ඇන්ජි හයිබෝ හයිබෝ සුබ සන්ධ්‍යාවක් හොඳයි හොඳින් ඉන්න ඔයාට කොහමද පොඩ ලෙඩ වෙලා ඉන්නේ මේ මේ දවස්වල ඔව් නේද ඔව් හිතටත් හරි මදි එහෙමද ඔව් හිත වැටිලාද හිත වැටිලා නේද තාම වැටිලා නෑ මේ වැටෙන්න ඕන මෙන්න දේ එන්න නේද ඒක තමයි හරි කමනේ අපි බලමුකෝ හරි ඔන්න අද නම් හරියටම හවස පහ වෙනකොට අපි ඇවිල්ලා ඉන්නවා ඉතින් අපිට අපිත් එක්ක එකතු වෙන කියලා ඔයගලන්ට ආරාධනා කරනවා හවස 6 වෙනකන් අපි ඉන්නවා ඔයාලගේ ගෙදර අද රවි කිව්වා වගේම දක්ෂ ගායන ශිල්පියෙක් සංගීත ශිල්පියෙක් අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අර කිව්වත් වගේ බොහොම කඩවසම් කඩවසම් භවයේ හිණි පෙත්තේ ඉන්නේ ඉතින් අපි එකතු කරගමු නේද ඔව් ඒක මේ මර හිණි පෙත්තේ बृहस्पति रात्रि नमेट बलन youth heartbeat hits hits ape apu supiri charita onna navata watawak obe alindeyata eno sama brahaspatin davakama ratri 9 wenakota ithin ogulange bohomayak ellim thibuna navatath apita meka balanna one kiyala thi ellima mata tamai api onna brahaspatin da thoragena ratri 9 wenakota me hits ogullanta pennanne hari e matak kirimat ekka o den ara hini pette inne kenada api den bohoma aadaren gauraven piliganno ape medriyat ekka ekathu wela inno pamalka manjita karuna nayaka aibon aibon suba sandhyawa suba sandhyawa kohoma inna honde honde inna ne man inna anna thadi panchal yana gamanda me patte poddak program ekata awilla दक्षतम इसराजवादन शिल्पी තරුණ ශිල්පියෙක් ඉතින් අපි හිතුවා අපේ වැඩසටහනට සහභාගී කරව ගන්න ඕන ඉතින් අද ඇවිල්ලා ඉන්නවා කොහොමද විස්තර ගම්පලාත කොහෙද පාසල් ගියේ අපි ඒවෙන් පටන් ගමු මම ඉපදුනේ කෑගල්ලේ ස්කූලේ ගියේ කෑගල්ලේ ස්වර්ණජයන්ති මහාවිද්‍යාලයට ඊට කලින් මම එක ශ්‍රේණිය පළවෙනි වසර විතරක් දැඩිගම ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා ඊට පස්සේ දැනට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තුන්වෙනි වසරේ අවසාන විභාගේ ඉවර කරගන්න මේ මේ කොරෝනා ඇස්සේ ඉන්නවා. ඒක ඉවර කරන්න වෙන්නේම නැහැ නේ. අපිට අතර පොඩි බාලගිරි දෝෂයක් තියෙනවා. හරි අපිට පවුලේ ඉස්තර කියන්න. පවුලේනේ අම්මයි තාත්තයි මමයි. හරි. දැන් අර කලින් කිව්වා වගේ දක්ෂ වාදන ශිල්පියෙක් නේ පමල්ක කියන්නේ. මෙයාගේ මේ වාදන භාණ්ඩය තමයි එස්රාජ්. එස්රාජ්. මට හිතුණා පමල්ක මේ ඇයි මේ භාණ්ඩයට පුරුදුනේ කියන්න. අහන්න කලින් මේ අපි පොඩ්ඩක් එස්රාජ්ගේ ඉතිහාසය ගැන පොඩ්ඩක් අපි කතා කරමු. එස්රාජ්ජක අපි නොදන්නම කෙනෙක්ට ඉන්ට්‍රොඩියුස් කරනවා නම් අපිට තියෙන පළවෙනි පොයින්ට් එක මේක ඉන්දියන් ස්ට්‍රින්ග් ඉන්ස්ට්‍රුමන්ට් එකක්. ඉන්දියානු තත්ත්වවාදී භාණ්ඩයක්. මතභේද ගොඩක් දැන් වෙනකොට එස්රාජ්ජක ගැන හැදිලා තියෙනවා. අපි සාම්ප්‍රදායිකව එස්රාජ්ජේ පිළිගන්නේ සාරංගී පවුලේ භාණ්ඩයක් විදිහට. සාරංගිය මිනිස් කටහඬට සමානම සංගීත භාණ්ඩය කියලා තමයි පිළිගන්නේ. එතකොට සාරංගී ජෙනරේෂන්ස් තියෙනවා පහක් හයක් විතර ඊට පස්සේ සාරංගී අපි මේ වාදනය කරන්නේ මේ නියමලෙන් නියමලෙන් වාදනය කරනකොට ඒක වඳුරු බඩවැලක් හෝ එහෙම සතෙක්ගේ බඩවැලක් තමයි දාන්නේ ඒකේ ස්ට්‍රින්ග් එකට ගැට්ටවය එක. ඒකට මේ පොඩ්ඩක් තිරිදෙනවා මේ නියපොතු හැලෙන්න ඒ වගේ ප්‍රශ්න තියෙන නිසා ඒකට විසඳුමක් විදිහට තමයි මේ වෙන ඉන්ස්ට්‍රුමන්ට් එකක් රාජ අනකට හදන්න නිර්මාණය වෙන්න හේතු වෙන්නේ.
එතකොට මේක ඉස්සෙල්ලම හදන්නේ ගෑනු කට්ටියට ප්ලේ කරන්න අපිට ප්ලේ කරන්න නෙමෙයි මොකද ලේඩිස්ලා නේල්ස් හරි ලස්සනට තියන් ඉන්නවානේ අපි වගේ නෙමෙයි එතකොට එයාලට තමයි මේක අදාලා තියෙන්නේ ඉස්රාජ්‍යක ඉස්රාජ්‍යකට කලින් දිල් රුබා එක හැදුනේ දිල් රුබා කියන අදහස දිල් කියන්නේ හදවත රුබා කියන්නේ සොරකම් කර ගන්නා කියන එක ඒකේ හැඩේ වෙනස් කරලා සාරින්දා කියලා බණ්ඩයක් තියෙනවා මේ ඉස්රාජ්‍යකේ මම ප්ලේ කරනකොට බලන්න ඉස්රාජ්‍යකේ යට තුම්බයක අපි කියන යට කොටස ඒකේ රවුන්ඩ් ෂේප් එකක් තියෙන්නේ උඩ සිතාරකේ කොටස දාණ්ඩියක එතකොට ඒ සිතාරකේ සහ සාරින්දායක එකතුව විදිහට ඊශ්වරී රාජ් කියන සංගීත ශිල්පියා මේක හැදුවා කියලා තමයි මතයක් තියෙන්නේ. කෙසේ වෙතත් සාම්ප්‍රදායික සාරංගිය අපි කරේ තියලා වාදනය කරන්නේ. ඒ වාදන ඉරියව්වටම සාම්ප්‍රදායික ක්‍රමයේ ගොඩක් කට්ටිය ලක්නව ක්‍රමය කියලා කියන එක ලක්නව වල හැදිච්ච එකක් නෙමෙයි. ඒක සාම්ප්‍රදායික සාරංගිය සාරංගිය උස මෙච්චරයි සාරංගි කොටේ කියලා අපි කතාවටත් කියන්නේ. සාරංගිය විදිහටම කරේ තියලා තමයි වාදනය කරේ. කල්කටාවල හිටියා ඔෂිෂ් චන්ද්‍ර බැනර්ජි කියලා සිතාරිස් කෙනෙක්. එතුමා සිතාරි අපි වාදනය කරන්නේ පිටිපස්සේ පර්දා පිටිපස්සෙන් බලලා. එතකොට එයාට ඒක හුරු නිසා ඉස්රාජ්‍යක කරේ තිබ්බ එක කෙලින් කරලා මම හිතන්නේ කලින් ආවා අපේ විෂ්මි විෂ්මි ප්ලේ කරේ ශාන්ති නිකේතන් ක්‍රම. ශාන්ති නිකේතන්. විෂ්මි අක්කා ඒක ප්ලේ කරන ස්ටයිල් එකට ශාන්ති නිකේතන් ක්‍රමය කියනවා. ඒක රබින්ද්‍ර භාරතී යුනිවර්සිටි එක ආශ්‍රිතව තමයි නිර්මාණය. ඊට අමතරව තව එක ක්‍රමයක් තියෙනවා සාරංගී පරම්පරාවකම පැවතෙනවා දිල්ලි ගරානා කියන එක. දිල්ලි ගුරුකුලේ එයාලා ඉස්සරහින් තබ්ලා දරනුවක් තියලා දරනුව මත තමයි ඉස්රාජ්‍යක තියලා වාදනය කරන්නේ. දල වශයෙන් ඔක මේක බෝ ඉන්ස්ට්‍රුමන්ට් එකක් මේ අත ෆින්ගරින් වීනා ෆින්ගරින් වෙන්න පුළුවන් සිතාර් ෆින්ගරින් වෙන්න පුළුවන් එක වර්ග දෙකක් තියෙනවා බෝවින් සාරංගිකේ විදිහටම යන්නේ මේ දෙකේ හොඳ කම්බිනේෂන් එකක් වොයිස් එකට ගොඩාක්ම ළඟ ඉන්ස්ට්‍රුමන්ට් එකක් සද්ද කැඩෙන්නේ නැතුව හොඳ ඉමෝෂන්ස් දෙන්න පුළුවන් අමුතු ඉන්ස්ට්‍රුමන්ට් එකක් රයිට් ඔන්නෝග තමයි ස්ට්‍රාජි පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා මම හිතන්නේ මේ අපේ වැඩසටහන බලන් ඉන්න අයටත් මේ මම හිතන්නේ හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්කමක් තිබ්බා මේ දැන් මේ පමල් ක්‍රමේ මොකද මේ ඇයි ඇයි හිතුනේ මේ ඉස්රාජ්‍යම ගහන්න උනේ ඉස්රාජ්‍යක ඇත්තටම හිතලා ප්ලේ කරපු එකක් නෙමෙයි ඒකයි අවුල ඒකයි අවුල ඇයි අවුලක් කියලා ඉතින් මම ඉස්සෙල්ලාම කීබෝඩ් ගැහුවේ පොඩි කාලේ කීබෝඩ් එක උස්සගෙන ඉස්සර ක්ලාස් එකට ගිහිල්ලා ටිකක් කල් ගියාම ස්කෝලේ ඔකෙස්ට්‍රා අපේ කාලේ තිබුණා. එතකොට ඉතින් අයියලා අක්කලා වයලින් ගහන හැටි දැක්කම මටත් තේරුණා වයලින් එකක් ඉගෙන ගන්න ඕනේ කියලා. වයලින් එක ඉගෙන ගන්න අතරතුරේ අපේ ස්කෝලේ ටීචර් මම මතක් කරන්න ඕනේ අනිවාර්යෙන් රූපිකා තිලකංගනී මිස් මැඩම් තමයි මාව ගෙනල්ලා මම 6 වසරේදී මියුසික් රූම් එකේ වාඩි කරලා එන්න මේ අපි මේක ඉගෙනම් කළා මාව වාඩි කෙරෙව්වා. ඉතල මට ඉස්රාජ්‍යක දුන්නා මේ අතට තියලා දැන් ප්ලේ කරන්න කියලා. මං ඉස්සෙල්ලම කිව්වා මට අදටත් මතකයි මේ මොන මගුලක්ද මට මේක ගහන්න බෑ කියලා මම මේක තියලා මම එහෙම දුවගෙන ගියා. ඊට පස්සේ ආයෙ මාව ඇදගෙනල් හරි හරි එක මෙහෙමත් ගහන්න පුළුවන් කියලා මට ඒක කරට තියලා අර මං මේ ඩිස්ටර්බන්ස් එකේ තමයි මත අරින්න හැදුවේ. ඒක නැති කරලා ඒක කරට තියලා මෙහෙමත් ප්ලේ කරන්න පුළුවන් කියලා තමයි ඒක පටන් ගත්තේ. ඔව්. එදා මං අර ගියපෙක ගියා නම් අද මම ඉස්රාජ් වාදනය කරන්නේ නැහැ. ඒක හම්බෙන් වුණ සිදුවීමක්. අකමැත්ත කැමැත්තකට පත් වුණා. මොකද පොඩි කාලේ නම් ශාස්ත්‍රීය සංගීතය තිබ්බ ඇල්ම හින්දා ඒක ඉස්රාජ්‍යක වෙනම කලර් එකක් ඒ ගොඩක් අටි යූස් කරන්නෙත් නැති නිසා මම එතෙන්ට යොමු වුණා. දැන් සෑහීමකට පත්වනවාද දැන් ඒ දා අකමැත්තෙන් හෝ කැමැත්තෙන් හෝ ඒ තෝරා ගැනීම සම්බන්ධව සෑහීම කියන එක සංගීතඥයෙක් කවදාවත් වෙන්නේ නැති දෙයක්. එතකොට ඒ වුණාට දැනට මම ඒ කාලේ වෙච්ච මහන්සියක අපේමත් එක්ක බලනකොට සෑහෙන්නේ නැහැ. සෑහෙන්නේ නැහැ. නමුත් හිතට සතුටක් තියෙනවා. තියෙනවා. හරි කියනකො දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනම ලබන්නේ කියනකෝ ඒ අත්දැකීම කොහොමද ඔයාලට ලැබෙන සහයෝගය සහ ඒ හැදෑරීම සහ කොහොමද තව ඔයාගේ ඉදිරියේදී තියෙන වැඩ කටයුතු දැනට අපිට තමයි ටිකක් ප්‍රශ්න ලොකුවට මුනේ බෝම්බ ගැහුවා නන් ඇකඩමික් ස්ට්‍රයික් ආවා දැන් කොරෝනා ආවා දැන් ටික ටික අපි පරක්කු වෙනවා ඩිග්‍රී ගන්න එක ඔව් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ලංකාවේ මම හිතන්නේ සංගීතය ඉගෙන ගන්න තියෙන කෙනෙක්ට තියෙන හොඳම තැන හොඳම තෝ තැන මොකද හොඳම ගුරුවරු ටික එකතු කරගන්න පුළුවන් හොඳම අපි කියන්නේ ඉඩකඩ පහසුකම් තියෙන තැන මට පොඩි කලින් නම් තිබ්බා පොඩි අයිඩියා එකක් සෞන්දර්ය විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න ඕනේ කියලා යන්න ඕනේ කියලා ඒ ටාගට් එක ඇචීව් කරගන්න පුළුවන් වුණා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලේ ඇතුලේ අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ඉතින් මම ඒකෙත් තෝරගත්තේ මගේ ප්‍රධාන විෂයම ඉස්රාජ්‍යක විදිහටම තමයි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉතින් අපිට ඇත්තටම කිව්වොත් පරේක්ෂණ පැත්ත ප්‍රායෝගික පැත්ත සෛද්ධාන්තික පැත්ත ඒ වගේම අපිට මේ
සංගීත සමාජයේ හොඳ ඇසුරක් මොකද කුරුඳුවත් කැම්පස් එක තියෙන්නේ. එතකොට එහා පැත්තේ නෙළුම් පොකුණේ වගේ රූපානි සංස්ථා හැම දෙයකම ළඟයි. අපිට ඒ වගේ වටපිටාවකුත් එක්ක ඉතින් එහෙම ලොකු අවස්ථාවක් තියෙනවා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ලැබෙන එකෙන්. හරි. ඔන්නෝමයි පමල්ගේ කතාව මේ යන්ද පොඩි ස්ට්‍රාජ් වාදනයක් බලන්න. ඔව් දැන් වැඩ බලන්න එපා අපි. වැඩ බලන්න එපා. Thank you.
ඉතින් ලස්සන වාදනයක් අපේ රස වෙනදලා ඊට පස්සේ බ්‍රේක් එකක් අරගෙන නැවත තියෝ තාර් බීට් එක තමයි ඔයගලන් එකතු වෙන්නේ. ඉතින් ඔයගලන්ට අපි මතක් කරනවා ආයිමත් ඔන්න ආයිමත් අපි නරඹන්න අවස්ථාව තියෙනවා. යුතාර් බීට් එකේ හිට්ස් ඔයගලන්ට බලන්න පුළුවන් සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 9 වෙනකොට මතක තියාගන්න මේ අපි කියන එක. ඉතින් ඔයගලන් ගොඩාක් අපෙන් අහපු නිසා ඉල්ලපු නිසා තමයි අපි මේ වැඩේ ඔයගොලු වෙනුවෙන් අරගෙන එන්නේ. හරි. දැන් පමල් කෙක්ක තව යාලුවෝ දෙන්නෙක් හිටියා නේද පමල් කට මතක් කරමු ලොකු සහයෝගයක් ලබා දුන්න මාත් එක්ක අද තබ්ලාවෙන් සහය වෙන්නේ මගේ සහෝදරයා වගේ මගේ හොඳම යාළුවා කවිඳු අභිෂේක් අභිෂේක් දැනට උස්තාද් ඉල්මාස් හුසෙන් ඛාන් සබ් ලක්නෝ ගරානායකේ දැන් ප්‍රධානියා එතුමාගෙන් ඉගෙන ගන්නේ ලක්නෝ විශ්වවිද්‍යාලේ භාත්කන්නේ සංගීත විද්‍යාපීඨේ ඊළඟට ආවේ චමෝත් සසංගීත් මගේ සහෝදරයා ගිටාරකෙන් සහය වුණේ දැන් උසස් පෙළ ඉවර වෙලා විශ්වවිද්‍යාල අපේක්ෂාවෙන් තමයි ඉන්නේ චමෝත් කෑගල්ලේ අභිෂේක් මහර කඩවත හොඳයි යාළුවෝ ඉන්නවා සහෝදරයෝ ඉන්නවා නේද අපි වගේ නේද බ්‍රෝ නෑ නේ හරි එපා රයිට් පොල්ක මේ දැන් අපි දන්නවා මේ හින්දුස්ථානි සංගීත පද්ධතිය මම දන්න තරමේ මං හිතන්නේ ඔබ ඒ පිළිබඳව සෑහෙන ලොකු අධ්‍යයනයක් ඉදිරියට තියෙනවා සහ ඉන්දියාවේ මං හිතන්නේ ප්‍රසංග කීපයකට සහභාගී වෙලා තියෙනවා අපි ඒ ගැන පොඩි විස්තරයක් කතා කරමු මම හින්දුස්ථානි ශාස්ත්‍රීය සංගීතයට යොමු වෙන්නේ මම 6 වසරේ ඉන්නකොට ඉස්සර ඉස්කෝලේ ලාවම හැමදාම අහන ප්ලේලිස්ට් එකක් තියෙනවා අම්මගේ මැනුම් අහන හැමදාම අඳෝනාව දාගත්ත කියලා මැනුම් අහනවා මම පොඩි බාධා කිරීමක් කරනවා ශාස්ත්‍රීය සංගීතයට ඇයි මේ තරම් ඇලුම් කරේ මොකක්ද ඒක තිබ හේතුව ඒක විස්තර කරන්න අමාරු කාරණේ හේතුව අපි සාමාන්‍යයෙන් මියුසික් කැටගරිස් තුනයි සාමාන්‍යයෙන් රස විඳිනකොට බෙදන්නේ සරල සංගීතය සරල ශාස්ත්‍රීය ශාස්ත්‍රීය සංගීතය එතකොට ශාස්ත්‍රීය සංගීතයේ රස විඳින්න නම් එයාට ශාස්ත්‍රීය පදනමක් සහ දැනුමක් තියෙන්න ඕනේ මම හිතන්නේ මට අර පොඩි කාලේ තුන වසරේ තමයි මම ක්ලාස් එකකට ගියේ ඉස්සෙල්ලම ඒ කාලෙන් නම් ගුරුවරයාගේ ඇසුරෙන් ලැබිච්ච දේ නිසා මම අරකට පෙළඹෙන්න හේතු වුණා කියන එක තමයි මම හිතන්නේ ශාස්ත්‍රීය සංගීතයට ශාස්ත්‍රීය සංගීතය මම ඉගෙන ගත්තේ ඉස්සෙල්ලම මමගේ ගුරුවරු ටික මතක් කරලා ඉන්නම් ඒක මම හිතන්නේ අනිවාර්යෙන් කළ යුතු දෙයක් මගේ මුල් ගුරුතුමා අමරවංශ හෙග්ගොඩස අවුරුදු 82යි මට උගන්වනකොට මම තමයි අන්තිම ගෝලයා ඊට පස්සේ එතුමා නැති වෙනවා දැන් අවුරුදු 12ක් විතර වෙනවා එතුමා නැති වෙලා ඊට පස්සේ එතුමා නැති වෙන්න කලින් මාව බාර දුන්නා ගිහිල්ලා සිංහබහු නාට්‍ය පළවෙනි සිංහයාගේ මල්ලි සමන් බකොලල කියන ඒ නළුවාගේ මල්ලි සෝමපාල බකොලල කියන වයලින් වාදන ශිල්පියා ගාවට එතුමාගෙන් මම විශාරද විභාගය දක්වා ගායනය සහ වාදනය හැදෑරුවා ඊට පස්සේ පාසලේදී හේමන්ත සමරසිංහ ගුරු මෑණියන්, රූපිකා තිලකංගෙනි ගුරු මෑණියන්, කපිල නිශාන්ත වීරසිංහ ගුරු පියාණන් මේ කියන ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලැබලා පාසල් කාලෙන් පස්සේ ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගන්න තිබ්බ දැඩි කැමැත්තට මම කොළඹ එනවා තනියෙන් හොයාගෙන ක්ලාස් එකක්. ඊට පස්සේ මම යොමු වෙනවා පේශල මනෝජ් ගුරු පියාණන් කර තබ්ලා වාදනයට. ඊට පස්සේ එතුමා මාව යොමු කරනවා ආචාර්ය නිශාත් හඳුනුපත්‍රණ ගුරුතුමා ගාවට. දැනට එතුමා ගාවින් තමයි මම සංගීතය අදාරන්නේ. එතුමා දැන් වර්තමාන සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂතුමා. එතුමාගෙන් තමයි මම හිතන්නේ මගේ ශාස්ත්‍රීය සංගීතයේ හැරවුම් ලක්ෂ්‍ය විදිහට මාව ගොඩක් ශාස්ත්‍රීය පැත්තට පරේක්ෂණ පැත්තට නැමෙන්න හේතුව ප්‍රධානම හේතුව එතුමා. මගේ අර මුල් අඩිතාලෙමේ තිබ්බ අඩුපාඩු හදලා මාව යම් තැනකට ගේන්න හේතු වෙච්ච වැදගත්ම පුද්ගලයන් දෙදෙනා තමයි පේශල සර් සහ අඳුන් සර් කියන දෙන්නා. ඊට පස්සේ ජයශ්‍රී රෝයි මැඩම් ඉන්දියාවේ කරුණරත්න කිරුවත්තුඩු සර් සන්තූර් වාදන ශිල්පී ලංකාවට ඉන්න එකම ඉල්මාස් හුසෙන් ඛාන් සර් සහ ශ්‍රීමති කලාරාම්නාත් මැඩම් මේ කියන අයගේ මට ගුරුවරුකම් ලබා ගන්න වාසනාව හිමි වෙනවා විශ්වවිද්‍යාල ආචාර්යලු ගොඩාක් ඉන්නවා මාරුවේ මාරුවට අපිට හැමෝම උගන්වනවා ඉතින් මේ අතරේ ශාස්ත්‍රීය සංගීතයට මට ලැබිච්ච පරිචය මට ලැබුණු දේවල් එක්කෙනෙක්ගෙන් හම්බෙච්ච දේවල් නෙමෙයි ඒක නිසා මම හිතනවා මට අර තියෙන මම බලන කෝණේ අනිත් කට්ටිය බලනට වඩා වෙනස් ඇති ශාස්ත්‍රීය සංගීතයේ දිහා හරි මම හිතන්නේ හොඳ හැදෑරීමක් කරලා තියෙනවා සහ හොඳ ගුරුවරුන් පිරිසක් යටතේ ඔහුගේ සංගීතය හදාරලා තියෙනවා ඉතින් මෙහෙම ඉගෙනගත්ත දේ අපි ආයෙ යන්න හදන්නේ බලන්න
අපි යන හදන්නේ පමල්කගේ තව ලස්සන ස්ත්‍රාජ වාදනය බලන්න බලලා වෙලා අපි ආයෙ කතා කරමු Oh, oh, oh.
නැවතත් අපි එකතු වෙන්නේ පමල්කත් එක්ක දැන් පමල්කත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙන අද දවසේ මොකද ශාස්ත්‍රීය පැත්තෙන් අපි කතා බහ කරන්නේ රවි I think දැන් කලින් රවි ඇහුව ප්‍රශ්නයක් මේ ඉන්දියාවට ගිහලා ප්‍රසංග වලට සහභාගී වෙලා තියෙනවා ඒ අත්දැකීම කොහොමද කියලා මම මම බාධා කිරීමක් කරලා ඒකට ප්‍රශ්නයක් මතු කරා මම කැමති ඒ ප්‍රශ්නෙට පිළිතුරු ලබා ගන්න ඉස්සෙල්ලාම ඉන්දියාව යන හම්බුනේ අපේ පාසලේ වැඩ කටයුත්තකට ගෝවේ කියන ඒ ප්‍රාන්තීය ප්‍රධාන නගරයේ තිබුණා ලෝකෝත්සව කියලා විශාල උත්සවයක් රටවල් 100 ගණක් සහභාගී වුණා ඒ ප්‍රසංගයේ අපිට ලංකාව නියෝජනය කරමින් ගිහිල්ලා සමූහංගයක් ඉදිරිපත් කරන හම්බුණා ඒක තමයි මගේ පළවෙනි අන්තර්ජාතික අත්දැකීම ඊට පස්සේ මම ප්‍රධාන ආරාධිත මුත්තා විදිහට මට ආරාධනා ලැබෙනවා රාජස්ථාන් ප්‍රාන්තයේ ජයපුර කියන නගරයේ නිදහස් දිනනේ මේක ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ ජනරජ දිනේ ප්‍රධාන ආරාධනා මුත්තා විදිහට මට ලංකාවට වෙලා ඉන්විටේෂන් එකක් දීලා යනවා ඒකට ගිහිල්ලා මම එහේ අවුට්ඩෝ මම ඉස්සෙල්ලාම ක්ලැසිකල් සෝලෝ පර්ෆෝමන්ස් එකක් කරේ ජයපුර වල ජයපුර කියන ප්‍රාන්තයේ ඕපන් ඒරියා එකක් කරේ ඊට පස්සේ ඒකේ වර්ක්ෂොප්ස් වගේයක් කරා සහ තව පාසලක් බේස් කරගෙන තව කොන්සර්ට් එකක් කරා ඊට පස්සේ බොම්බේ වාසය කියන ප්‍රදේශයේ තව එකක් කරා මම 2016 ඊට පස්සේ මම නිපුන් විභාගය සඳහා ඉන්දියාවට යනවා ලක්නව වලට එහෙදී මම කලින් මතක් කරා ජයශ්‍රී රෝයි කියලා මැඩම් කෙනෙක් එතුමිය තමයි වයලින් විෂය භාරවෙ ඉන්නේ බාත්කණ්ඩේ සංගීත විශ්වවිද්‍යාලයේ එතුමිය මාව හඳුන්වලා දෙනවා එක්තරා සංවිධානයකට ඉස්රාත් වාදින ශිල්පියෙක් විදිහට අපි මෙයාගෙන් ප්‍රසංගයක් කරමු කියලා එයාලගේ පළවෙනි අන්තර්ජාතික වාද්‍ය ශිල්පියා විදිහට සහ එයාලගේ ප්‍රසංගයේ ආරම්භක අවධියේ තමයි මාව තෝරගත්තේ මම එතනින් තමයි පළවෙනි ප්‍රසංගය ලක්නව වල තිබුණේ වසන්ත් කුංජ් කියන ප්‍රදේශයේ එහෙ අවුරුදු 3ක් පර්ෆෝම් කරනවා එක දිගට තුන්වෙනි අවුරුද්දේ විශාල උත්සවයක් තෙලා ත්‍රිපුෂ්කර නාද ත්‍රිපුෂ්කර බ්‍රහ්මනාදම් ෆවුන්ඩේෂන් කියන එකෙන් සම්මානයක් හම් වෙනවා මට ඒ අවුරුද්දේම ආග්‍රාවල පඬිත් තලේගාවන්කර් කියලා සර් කෙනෙක්ගේ ෆවුන්ඩේෂන් එකකින් නාද සාධක කියලා සම්මාන උපාධියක් හම් වෙනවා එතනත් මට ප්‍රසංගයක් කරපු නිසා ඊට පස්සේ මේ කොරෝනා දවස්වල ඔන්ලයින් කොන්සර්ට් එකකට සහභාගී වුණා එක ස්කෝලෙකින් ලෑස්ති කරලා තිබුණේ කල්කටාවල මට මතක හැටියට දැනට එච්චරයි තමයි පර්ෆෝමන්ස් රටෙන් පිට කරලා රටෙන් පිට ඉන්දියාවේ තමයි ඔක්කොම හරි මම හිතන්නේ මේ මොකද මේ ඉන්දියාව ගත්තම අපිට ළඟම රටනේ දැන් අර මේ අපේ ගොඩක් ඇමරිකන් අර අමුතු ප්‍රශ්න ඒවා දන්නවනේ අහන දැන් පමල්කගේ මම මෙහෙම ඇහුවොත් මේ අපි දන්නවා මේ හින්දුස්ථානි සංගීතය කියන එක මම හිතන්නේ දැනට ලෝකයේ තියෙන විශාලම සංගීත පද්ධතිය. සහ අපි දන්නවා අපි ලංකාවේ අපේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය තුල අපි උගන්වන්නේ හින්දුස්ථානි සංගීතය. හැබැයි මා දන්නා තරමින් ඉන්දියාවේ තියෙන එකම විශ්වවිද්‍යාලයකවත් අපේ සංගීත සහ අපේ සංගීත නාට රටාවන් විෂයක් විදියට හෝ අතුරු විෂයක් විදියට හෝ උගන්වන්නේ නැහැ. දැන් මට හිතන පොඩි පැටලවිල්ලක් මේක. කියන්නේ ඇයි අපි අපේ දේවල් අපි රට ඇතුලේවත් අපි ප්‍රොමෝට් කරන්නේ නැතුව අපි ඇයි ඉන්දියානු ආභාෂය අපි උත්සාහ කරන්නේ? ටිකක් හිතලා බලලා උත්තරයක් දෙන්න ඕන ප්‍රශ්න. අපි මම පමල්කට පොඩි මේ පොඩි අවස්ථාවක් දුන්නා හිතලා ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න. මොකද බැලරු ප්‍රශ්නයක් ඉන්නා. නිෂ්පාදකතුමා බාධා කරනවා එන්ජී ඒ ප්‍රශ්නෙට උත්තරේ. ඔය පමල්ක ගැන හිතලා තමයි මේ බාධා කිරීම කරන්නේ. මේ අපි යන්න හදන්නේ මේ පමල්කගේ ගායනය. ගායනයක් බලන්න නේ. මොකද මේ දැන් මෙච්චරලා අපි වාදන බැලුවනේ පමල්කගේ. අපි ගායනය බලලා අපි ආයේ යූත් ආර්ට් බීට් එකකට ගමු. මේ යූත් ආර්ට් බීට් ॐ श्री अनंत हरि नारायण आओ आओ आओ
විනායත ජායතෝපේ පාරි ආවා පගමඩ පදම පරගම පරි සනිරගම ගගමදද නිනිදබම පා පමගරි නිරිසා Sariza, avo, avo, belma, avo, avo, belma, dinave, tambe, sa. ඉතින් අන්න අයිමත් යෝතා බීට් එක තමයි ඕගලන් එකතු වෙන්නේ පමක දැන් ඔයාලට ඉතින් අපි පොඩි අවස්ථාවක් දුන්නා නේද ඔව් හොඳට හිතුවද අමාරුයි දාලා දැන් දෙන්න ඉන්නවා බලලා දුරදිගත් බලලා අනාගතය ගැනත් හිතලා නෑ එහෙම නෙමෙයි නෑ නෑ මේ එහෙම ලොකු ප්‍රශ්නයක් නෙමෙයි මේක දැන් සාමාන්‍යයෙන් මටත් පෞද්ගලිකව මම පොඩ්ඩක් කල්පනා කරපු ප්‍රශ්නයක් ඒක ඒ කියන්නේ අපිට මේ කොතනක හරි පොඩි වැරදීමක් වෙලා තියෙනවා කියන එක මට හැඟෙනවා අපි පමල්කගෙන් උත්තරේ දැනගමු කිව්වොත් මේකට මෙහෙම ප්‍රවිෂ්ටයක් ගන්නම්කෝ ලංකාව දූපතක් අපේ මහා සම්ප්‍රදායන් සංස්කෘතීන් වලින් වෙන් වෙච්ච තැනක් ඒ නිසා අපි අදටත් අභිමානෙන් කියනවා අපි අවුරුදු 2500 කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියනවා හැබැයි ඒක හැමදාම කටවචනේ විතර අර කටින් ට්‍රිප් යනවා වගේ වැඩක් තමයි ඒක හැමදාම ඒකට एक नगा सिटुवन्न अवस्थाव हेमदाम हेमोम सिंग विनदयाक पिटदयाक गण निसा एक यटपत् फलविनिदे इट पश्चे अभी धूपतकुन निसा लंकाव लोके होंदतेनक सिटुएट्ला तिब्ब निसा लोकगोले अपिट विविध आक्रमण विलतीनो आदिकालीन अभी दन रजकालीन इंडिया इंतम इसम गहलतीन इतकोट ए कालेन्दंग एहेंग पदिंचु नायगे आभासे अपिट तिबिलतीन निसा සහ අපි මෑත කාලේ දන්න ඉතිහාසයේ නූර්ති නාඩගම් කියන ආභාසය ලංකාවට ආවට පස්සේ අපේ තිබ්බ ශාන්ති කර්ම ජනගී සේගී දේවල් වලට වැඩිය අරගේ තියෙන මියුසිකල් වැලියු එක සහ මියුසිකල් ටේස්ට් එක ටිකක් වෙන තැනක තියෙන දෙයක්. ඒක අපේ කට්ටිය කැච් කරා. ඒකට හිත ගියා. ඒක
ප්‍රැක්ටිස් කරන්න ඒක යූස් කරන්න උමනාවක් ආවා. ඒක ඊට පස්සේ මෙහෙ කට්ටිය ඉන්දියාවේ ගිහිල්ලා ඉගෙනගෙන ආවිල්ලා. එහෙ මියුසිෂන්ස්ලා මෙහෙ කට්ටියට උගන්නලා එයාලාට ඕනුනේ අර අපි පෘතුගීසි කාලේ ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරන්න එහෙන් කට්ටිය ආවා වගේ මිෂනාරි ක්‍රමයකට වගේ ඉන්දියන්ස්ලා ආවිල්ලා මෙහෙ එයාලගේ සංස්කෘතිය මුල් බසින් මුල් බහින්න වැඩක් විදිහට තමයි එයාලා ඒක කරේ. ඉතින් අද එයාලගේ ව්‍යායාම සාර්ථකයි. අපි රටක් විදිහට ජාතියක් විදිහට ෆේල්. එතකොට අපි මේකට මමත් අයිති. මම හිතන්නේ රවි අයියත් අයිති. මමත් අයිති. එතකොට අපි ජන සංගීතය කියන දේ අපි උසස් පෙළට උගන්වනකොට තියෙනවා මහා සංගීත සම්ප්‍රදායන් චූල සංගීත සම්ප්‍රදායන් කියලා දෙකක්. අපරදික ಭಾರತೀಯ ಚೀನ ಅರಾಬಿ ಗಮಿಲನ್ ಮೇಕಿನ ಪಹಟ ಅಮತರವ ಲೋಕೆ ತಿಯನೋ ತವ ಕೊರಿಯಾವ ಆಫ್ರಿಕಾವ ಜಪಾನಯ ಮಂಗೋಲಿಯಾವ ಒಮ ವಿವಿಧ ರಟವನ ಸ್ಕಾಟ್ಲೆಂಡ್ ವೆನಮ ಸಂಗೀತ ಸಂಪ್ರದಾಯನ್ ತಿ ಲಂಕಾತ್ ಎತನಿನ್ ಏಕ ಏಕಟ ಹೇತು ಅಪೆ ರಟೆ ಪರೇಷನ್ ಅಡುವಿ ಅಪೆ ರಟೆ ಸಂಗೀತ ಬಾಣ ಸಂಗೀತ ಶಿಲ್ಪಿ ನಿರ್ಮಾಣ ಅಡುವಿ ದೇಶೀಯ ಸಂಗೀತಯ ಇಂಪ್ರೋವೈಸ್ ಕರನ್ನ ತನಕ್ ನೇ ಅಪಿ ತಿಯನ ದೇಮ ರಿಪೀಟ್ ಕರನ್ನ ಯೋನೆ ಅಪೆ ಸಂಗೀತ ಸಂಪ್ರದಾಯ ಹಬೈ ವೆನ ಕಿಸಿಮ ಸಂಗೀತ ಸಂಪ್ರದಾಯಕ ರಿಪಿಟೇಷನ್ ಏಕಕ್ ವೆನ್ನೆ ನಾ ಯಾಲಗೆ ನಿರ್ಮಾಣೇಟ ಇಡ ತಿಯಲ್ಲ ತಮೈ ಸಂಗೀತ ಸಂಪ್ರದಾಯ ಹೆದಲ ತಿಯನ ಮಂ ಹಿತನವಾ ಏಕ ನಿಸಾ ಗೊಡಕ್ ಕಟ್ಟಿ ಅರ ಟೇಸ್ಟ್ ಏಕತ್ ಎಕ್ಕ ಯಾಲರ ತಿನ್ ನಿದಹಸತ್ ಏಕ ಯಾಲೈ ಸಂಪ್ರದಾಯ ತೋರ ಗನ್ನ ವೆನ್ನ ಪುಲುವಂ ಕಿಯನಕ ಮಮ ನಂ ಪೌದ್ಗಲಿಕ ಕೆಮತ್ತರ ಮಂ ಭಾರತೀಯ ಸಂಗೀತೇತನ ಆಸಾವ ನಿಸಾ ಮಮ ತೋರ ಗತ್ತೆ ಜನ ಸಂಗೀತೆ ಬೆಹರ ಕರಲ ನೇ ಜನ ಸಂಗೀತ ಇಗನ ಗತ ಯುತುಯಿ ಲಂಕಾವೆ ಕೆನೆಕ್ ಇಂಡಿಯನ್ಸ್ ಲಾ ಕವದವತ್ ಸೆಕೆಂಡ್ ಐಟಮ್ ಏಕಟ ವೆನ್ನ ರಟಕ್ ಏಕಕ್ ಗಹನ್ನೆ එයලා ගහන්නේ මේ යාලගෙම ෆෝක් එකක්. සහ මේ මම ඔකට තව පොඩි දෙයක් එකතු කරන්නම්. ඉන්දියන්ස් ලග ඉන්දියානු සංගීතය ඇතුලේ. එයාලා මොන හරි ක්ලාසිකල් හෝ මොඩර්න් හෝ පොප් හෝ රැප් මොනවාම් හෝ දෙයක් එකතු කරත් ඒ එකතු කරන එක ඇතුලේ යාලගේ යුනික් කලර් එකක් තියෙනවා. එක තියෙනවා. ඒ කියන්නේ යාලගේ ඉන්දියානු සංගීතය එක ඇතුලේ තියෙනවා. ඩෙන්ටිටි එක. ඒක ඇතුලේ මේ ඩෙන්ටිටි කරන්න පුළුවන් කැලක් තියෙනවා මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ දැන් මම ඔක මගේ නිකන් මතයක් තියෙනවා දැන් අපිට බැරිද මේ ජනකී සම්ප්‍රදාය අපිට පුළුවන් නේ අපි කියන්නේ අපිට පුළුවන් නේ අපි ලංකාවෙන් එළියට අරන් යන්න පුළුවන් සහ අපිට පුළුවන් අපේම කියලා සංගීත පද්ධතියක් ඇත්තනම් අපිට සංගීත පද්ධතියක් තියෙනවා අපේ ලංකාවේ ලංකාවේ සංගීත පද්ධතියක් තියෙනවා අපිට තියෙනවා තාල පිටාල පද්ධතියක් තියෙනවා අපිට ස්වරත් තියෙනවා අපිට සාවිච්චි කරන්නේ ප්‍රශ්න වෙලා තියෙන්නේ මම ඔක පොඩි කන්ෆියුෂන් එකක් තියෙන අපි මේ මම උත්තරේ තව ටිකක් ලිහිල් කරලා බලාපොරොත්තු වෙනවා අපි යන්න හදන්නේ තව ගහේ අයිටම් එකක් වාදනයක් බලන්න වාදනේ බලලා ඇවිල්ලා පමල් කත් එක්කයි කතා කරමු Thank you.
හරි. ඉතින් youth art beat ඔගොල්ලෝ දන්නවා තරුණයට ජවයක් දෙන ලංකාවේ තියෙන එකම ප්‍රෝග්‍රෑම් එක තමයි youth art beat කියලා කියන්නේ. ඉතින් අපිත් එක්ක මේ වෙනකොට ගොඩාක් අය එකතු වෙලා ඉන්නවා. අපිත් වැඩසටහන් 200කට අධික ප්‍රමාණයක් බොහොම අභිමානයෙන් මේ වෙනකොට ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ හරහා ලංකාවේ ඉන්න අති දක්ෂයින් ප්‍රවීණයින් අපි අපේ වැඩසටහනට සම්බන්ධ කරගෙන ඔයාලා වෙනුවෙන් ඒ අයගේ දක්ෂතා පෙන්වලා තියෙනවා. ඉතින් ඔගලන්ට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. ඉදිරියේදී මීට වඩා අපේ වැඩසටහන බොහොම වෙනස් විදිහට අපි අරගෙන එන්නත් සූදානම්. ඉතින් ඒවා ඉස්සරහට. හරි. සාර මේ අර පුංචි මතක් කිරීම මම ආයි කරන්නද ඒක? ආ කරන්න කරන්න. පොඩ්ඩක් කතා කරන්න තේ නේද? ඔව්. ඔයා හැමදෙස්සම එහෙම කරන්න එපා. හැමදෙස්සම එහෙම දෙන්න එපා. දැන් දානවා ගෙන්ඩෝස් මොකද? අපේ youth art beat hits බලන්න පුළුවන් ඔයගලන්ට හැමදාම බ්‍රහස්පතින්දාම සතියේ බ්‍රහස්පතින්දාවේ රාත්‍රී 9ට නරඹන්න පුළුවන් අපේ කලින් youth art beat වැඩසටහනට සහභාගී වුණ සුපිරිචාරිත ලංකාවේ ඉන්න සුපිරිචාරිත අපි ඔන්න ඔයාල වෙනුවෙන්ම නැවතත් සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 9 වෙනකොට ආයිමත් අරගෙන එනවා ඒ ඕගොල්ලන්ගේම ඉල්ලීම නිසා. නිසා වේ. හරි. පමල්ක දැන් පමල්කගෙන් මං හිතන්නේ දරුණු ප්‍රශ්නයක් ඇහැව්වා. අමාරු දාලා ඉන්නේ. ඔව් අමාරු. මේ ප්‍රශ්නට උත්තරෙත් ලැබුණා. ලැබුණා. ඔව්. සහ ඒ ගැන අපි කතා කරන්න ගියොත් මං හිතන්නේ ප්‍රෝග්‍රෑම්ස් හතරක් විතර අපිට කතා කරන්න වෙනවා. ඒ නිසා දැන් ඔව් මම කියන්නේ ගියේ අර ඉන්දියාවේ හෝ වේවා ලංකාවේ හෝ වේවා අපි ගෙනාපු ඒ යුනික්නස් එක අපි ඉස්සරහට අරගෙන යන්න ඕනේ සහ වෙනත් ශාස්ත්‍රීය අංශේ හෝ වෙනත් කියන්නේ බටහිර අංශේ හෝ දේවල් අපි ස්ටඩි කරනවා නම් අපි හදාරනවා නම් අපි හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ අපි අපි ඉන්න තැනත් ලොකු ඉතිහාසයක් තියෙනවා ඒ ඉතිහාස දේවලුත් අපිට පුළුවන් විදිහට අපි ඉස්සරහට අරගෙන යන්න ඕනේ සහ ඒකට මුල් තැන දෙන්න ඕනේ කියන මුල් තැන දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම අපි කොහෙට ගියත් අපේ කම අපේ තැන අපි අමතක කරන්න හොඳ නැහැ හරි පමල්ක දැන් කියන්නකෝ දැන් ඔයාට මේ තරම් දුරට එන්න ඔයාගේ අධ්‍යාපන වැඩ කටයුතු වලට එතකොට ඔයා රටින් පිට ප්‍රසංගවලට සහභාගී වෙනකොට තවත් ඔයාගේ පෞද්ගලික දේවල් කරගන්නකොට ඔයාට සහයෝගය ලබා දුන පිරිසක් ඇති අනිවාර්යයෙන්ම නේද අනිවාර්යයෙන්ම ගුරුවරු අපි මතක් කරා ඊට අමතරව කවුද ඉන්නේ අනිවාර්යෙන් අම්මයි තාත්තයි මතක් කරන්න ඕනේ සයන්ස් කරන්න කියලා ෆෝස් කරලා මගේ කැමැත්තට තමයි මම මියුසික් කරේ අම්මා තමයි ඇත්තටම පළවෙනි ගුරුවරයා සංගීත යම් කීබෝඩ් එකක් හැම ගාල් දෙලා එයා තමයි පොඩි කාලේ යොමු කරේ ඊට අමතරව මගේ නෑදෑයන් යාළුවෝ පාසලේ සියලුම ගුරුවරු විශ්වවිද්‍යාලයේ සියලුම ගුරුවරු නම් වශයෙන් සඳහන් කරොත් මට 100ක විතර ලිස්ට් එකක් තියෙනවා විශ්වවිද්‍යාලේ ඊට අමතරව මගේ යාළුවෝ අදත් නෑ අපිට උපකාරයට ආවේ සහයෝගයට ආවේ අභිෂේක් සමෝත් සංගීත් මල්ලි ඒ වගේම මගේ වැඩ කටයුතු වලට නිරන්තරයෙන් සහායක වෙන මගේ දරුවෝ ටික මගේ ගෝල බාලයෝ ටික එයාලගෙන් ලොකු හයියක් ලැබෙනවා මට මොකද මගේ ප්‍රැක්ටිස් එකට මම වෙන වෙලාවක් දෙන්නේ නැහැ එයාලත් එක්ක කරන දේෙන් තමයි මම මේ අර මගේ ෆෝල් එක එයාලා තමයි එතකොට එයාලා මම මතක් කරන ඕන විශේෂයෙන් ඒ වගේම අද මේ වැඩසටහනට මට පළවෙනිම පණිවිඩ දුන්න තරුණ සේවා සභාවේ සංස්කෘතික අධ්‍යක්ෂතුමා සරත් කොඩිකාර මහත්තයා එතුමාවත් චරණ ටීවී එකේ සියලුම දෙනාමත් කාර්ය මණ්ඩලයත් ඔබ දෙබලටත් බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වගේ අවස්ථාවක් ලබා දුන්නට ඔව් ඒත් එක්ක මතක් කරන්න ඕනේ මේ 2012 ඉඳන් නේද 2012 ඉඳන් 2019 වෙනකන් හොඳම ශාස්ත්‍රීයංශයේ හොඳම ගායනා සහ හොඳම වාදන වලට සම්මාන ලබාගෙන තියෙනවා ඉතින් ඒ කාරණාවත් අපි අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ හරි මම හිතන්නේ මේ කාලේ ඉක්මනට ගියා මොකද වැඩ බැලුවනේ වැඩ බැලුවනේ සෑහෙන්න සෑහෙන්න අවසාන වශයෙන් පමල්ක අපිට කියන්න මොනවාද ඉස්සරහට ඔයා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ වැඩ කටයුතු කොයි වගේද තියෙන්නේ විශ්වවිද්‍යාල උපාධිය අවසන් වෙලා තවත් පශ්චාත් උපාධියකට අදහසක් තියෙනවා ඊට අමතරව ලංකාවට සංගීත ශාස්ත්‍රයේ ශාස්ත්‍රීය සංගීතයට දෙයක් කරලා ලංකාවේ සංගීතයේත් කිව්වාගේ ලංකාවේ සංගීතයටත් දෙයක් කරලා අපේ නම සංගීත ශාස්ත්‍රයේ මතක තියෙන වැඩක් කරලා මෙරිලා යනවා මෙරිලා හරි පොද උත්තර දැන් මගේ නම වෙනසරණේ අවසානයට ඇවිල්ලා ඉන්නේ පවල්ක අවසාන වශයෙන් අපි කැමති ඔබට සුබපතන ඉස්සරහට කරන්න වෙන වැඩ කටයුතු සාර්ථකව කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා youth art beating ඔන්න අපි සුබපතුම් මම කරනවා දර්ශක පිටක එකතුනාට බොහොම ස්තුති ඔව් ස්තුති අවසාන වශයෙන් අපිට කියන්න මොකද කැම්පස් එකේ කාඩ් එක ඒ කහන්නේ වැරුව කියන්නේ වෙනදට මුලින්මානේ මුලින්මානේක මම පොඩ්ඩ අගට තියාගත්තා මොකද අවසානයේ තමයි ඔය ප්‍රශ්නයක් ඇහුවේ ඔව් මොකද්ද කාඩ් එක ප්‍රසිද්ධ මාධ්‍ය කාඩ් එකක් නැහැ ඈ ඇන්ටි රැග් නිසා කාඩ් එකක් නැහැ ඇන්ටි රැග් නිසා ඇන්ටි රැග් නේද හරි බොහොම සතුටුයි හරි එහෙනම් අදට අපි වැඩසටහනෙන් සමු අරගෙන තමයි මේ සූදානම් වෙන්නේ
අපි වර්සණින් සමුහරකට යන්නේ පමල්කගේ තවත් නිර්මාණයක් බලන ගම. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්නම් හෙටත් මේ වගේම දක්ෂ තරුණ ශිල්පීන් ශිල්පිනියක් එක්ක හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන් මේ යූත් ආර්බීට්. Pero